ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ජංගම දුරකථනය පිළිබඳව. ජංගම දුරකථනය අරන් යන්න බැරිද චන්දමධ්‍යස්ථානයට? ඇයි අපිට බැරි, අපිට අයිතියක් නැද්ද අපේ මොබයිල් එක අරගෙන යන්න? මේ මෑත දැක්ක අත්දැකීමක් තමයි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී කවුරුන් හෝ නිලධාරියෙක්, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියනේ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්නේ, ඔහු විසින් ගත්ත මේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට පවා මුදහැරලා තිබ්බා. මේක නීති විරෝධී දෙයක්නේ. ඔව්, ඔබතුමාලා හදන්නේ අර ජංගම දුරකථනය ගෙනියන්න එපා කියන එකෙන්ම පමණක්ම මේක වළක්ව ගන්නද හදන්නේ? ඡන්ද විමසීමකදී ඡන්දපොල්ට යන ඡන්දදායකයා තමන්ගේ ලකුණු කරන ඡන්ද පත්‍රිකාව සුව කැමැත්තෙන් ප්‍රදර්ශනය කිරීමත් අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්. ඒක සිරදඬුවම් ලැබිය හැකි වරදක්. එතකොට ඔබ දැන් කලින් සඳහන් කරපු තැපැල් ඡන්ද අවස්ථාවකදී යම් කිසි තැනැත්තෙක් ඡායාරූපයක් අරගෙන ඒක සමාජ මාධ්‍ය තුළ සංසරණය කරනවා නම් ඒක අපි සැලකෙන්නේ මේක හරියට ඡන්දපොලේ ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරුවා සමානයි. රහස් ඡන්දයක් කියන්නේ තමන් ප්‍රකාශ කරන ඡන්දය කිසිම අවස්ථාවක හෙළිදරව් කරන්න බැහැයි කියන කාරණේ. මේක බාහිරට ගිහලා ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ලකුණු කරපු ඡන්ද පත්‍රිකාව කිසිම වෙලාවක ප්‍රදර්ශනය කරන්න බෑ. අපිට පේන්න තියෙනවා නම් රහස්‍යභාවයට හානිවන උපකරණය මොකක්ද කියන එක. ඒ උපකරණය මේ ඡන්දපොලට ගෙනියන්න වළක්වන්න ඕනේ. ඒ විතරන්නේ අපි ගිහින් වල තව තව දේවල් සීමා කරලා තියෙනවා. ඡන්දපොලට මේ මේ දේවල් ගෙනියන්න එපයි කියන එක. ඒ ගිහින් අවි ආයුධ ගෙනියන්න එපයි කියනවා. අපි යම් හානියක් වෙන්න තියෙනවා නම් ඒ වෙන්න තියෙන හානිය වීමට කලින් අපිට වළක්වා ගැනීම තමයි අපි කරන්න ඕනේ. ඇතිවන කමිෂන් සභාව ඒක දීලා තියෙනවා නම් මෙන්න මේ ආකාරයට ඡන්දදායකය හැසිරෙන්න ඕනේ කියන කාරණේදී යම් ඡන්දදායකෙක් ඒ කියලා තියෙන උපදෙස් වලට පටහැනිව ඒ දේවල් කටයුතු කරනවා නම් ඒක ගිහින් වල ඒ අයගේ නොමනා ලෙස හැසිරීමක් විදිහට. ඒක නිසා ඒ නොමනා ලෙස හැසිරීම ඡන්දපොලින් ඉවත් කිරීමට පවා හේතු වන කාරණයක් වෙනවා. නීති හා සාමයේ රැකුණොත් තමයි අනිත් සියලු දේවල් අපිට සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා නීති හා සාමයේ රැකීමට අවශ්‍ය සහාය ලබා දෙන්නටත් ඕන. නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිසිය අනිවාර්යයෙන්ම කැපවීමෙන් කටයුතු කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඡන්දය දිනේදී නීතියේ තියෙන ඒ ක්‍රමවේදයන්ට අනුව පුරවැසියා ගිහිල්ලා තමන්ගේ නිදහස් ඡන්දය භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. අපි අපේක්ෂා කරන්නේත් ඒක. අපි මාර්ගබාධක ක්‍රියාත්මක කරන මේ මාර්ගබාධක ක්‍රියාත්මක කරන්නේ ඡන්දයෙන් පසුව. මේවා ක්‍රියාත්මක කරනකොට මහජනතාව සමහරට අපහසුතාවයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේවා ක්‍රියාත්මක කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා එෙහිදී අපිට සහාය ලබා දෙනවා අනිත් කාරණාවලදී වගේම මේ මාර්ගබාධක විශේෂයෙන්ම 243කට ආසන්න සංඛ්‍යාව ක්‍රියාත්මක කරන දිවෙන පුරාම මේවට අපිට අවශ්‍ය කරන සහාය ලබා දීම අපි අපේක්ෂා කරනවා මහජනතාවගෙන් පොලිසියෙන් කැප වෙලා ඉන්නේ. ඒ කාරණේ සඳහා මේ වගේම සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ගත්තත් මැතිවරණ දිනේ සහ පසුව පශ්චාත් මැතිවරණ සමය තුළ විවිධාකාරයේ සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වෙන්නට පුළුවන්. ඒවා තමන් දන්නේ නැත්නම් ඒවා ෂෙයා කරන්නට එපා. යම් කිසි සැකයක් තියෙනවා නම් අප දන්නවා ප්‍රධාන මාධ්‍ය තියෙනවා, ප්‍රධාන මාධ්‍ය භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලා තියෙනවා. ඉතින් ඒවායින් යම් කිසි කරුණු තහවුරු කරගන්න පුළුවන් ඔවුන්ට ගිහිල්ලා මේ තත්ත්වයක්ද නැද්ද කියලා. මොකද මමත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඒ ඉදිරි කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම මේ ප්‍රධාන මාධ්‍යත් එක්ක සම්බන්ධීකරණය වෙනවා. විශේෂතරතුරු දැනුම් දීම සඳහා ඇතැම් සමාජ මාධ්‍යවල යනවා ප්‍රතිඵල මෙතරම් සමීක්ෂණ සමහරු ඡන්ද ප්‍රතිඵල අවසන් ප්‍රතිඵලේ පවා දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔබතුමාලා මේ පිළිබඳව නිරීක්ෂණය කරලා තියෙනවද? ඔබතුමාලා කටයුතු කරලා තියෙනවද? සමාජ මාධ්‍ය ජාල වලින් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ පහුගිය වකවානුව තුළ පොළවල් වල ටියුෂන් ක්ලාස් වල පවා මේවා සිද්ධ වුණා. එතනදී අපිට පුළුවන් වුණා ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න හේතුව මොකද ඒගොල්ලෝ ඒ ස්ථානවලදී ඒවා සිද්ධ කරේ බැලට් පේපර් එකක් හදලා. එතකොට අපිට 66 වගන්තිය සඳහන් වෙනවා ඡන්ද පත්‍රිකාවකට ආසන්න දෙයක් කරන්න බෑ කියන එක. එතකොට දෙයක් නිර්මාණය කරන්න බෑ කියන එක. එතකොට ඒක ව්‍යාජයක් විදිහට සැලකලා අපිට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. හොන්ට නඩු දැම්මා ඇබිලිටි සිද්ධිය. ඒ වගේම ටියුෂන් ක්ලාසස් වල හිට පවා අපි ඒක ක්‍රියාත්මක කළා. ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මේ තමන්ගේ YouTube නාලිකාවේ ඇතැම් තැන් වලට ගිහිල්ලා පුද්ගලයන්ගෙන් අහනවා කාටද ඡන්ද දෙන්නේ. ඒ එක්කම යටින් යනවා මේ මනාප මෙන්න මෙච්චර මෙයාට 15යි මෙයාට 20යි 20යි ඊයේ වෙනකන් ගියා. ඔබතුමාට ගත ක්‍රියාමාර්ගය මොකක්ද? මෙතනදී ඒ බැලට් පේපර් එක පාවිච්චි කරන්නේ නැහැ. කට්ටියගෙන් තොරතුරු විමසීමක් කරන්නේ. එතනදී අපි කරේ ඇත්තම කියනවා මේ පෝස්ට් අයින් කළා දාන එක. ඒකට තමයි අර ගොඩක් අදාළ ආයතන වල සහාය ලබා ගත්තේ. ඒ ඇර අපි මෑතකදී කරා සියලුම සමාජ මාධ්‍ය දාලා වල අයිතිකාරයෝ ගෙන්නලා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා ඒගොල්ලන්ට. ඇත්තම කියනවා නම් අපිට අර මොකක් හරි සමාජ මාධ්‍ය ජාලයකට ඇතුළත් කරාට පස්සේ ඒක ඉවත් කරන්න ලොකු ප්‍රොසෙස් එකක් නේ තියෙන්නේ. ඒක අමාරුයි. ඊට වඩා ලේසි ක්‍රම තමයි දැන් අපි අඳුරගෙන තියෙන අය අයිතිකාරයෝ. අපි දැන් ඒගොල්ලන්ට කතා කරා. මම හිතන්නේ මේ මොහොතේදී ත්‍රිවිධ හමුදාව මැතිවරණ කාල සීමාව තුළ රාජකාරී සක්‍රීය රාජකාරී යොදවන්න පුළුවන්කමක් තියෙනවද? පුළුවන්. මැතිවරණ කොමිෂමෙන් අවසරය දීලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සීරුවෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ ඡන්දෙදී ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් තමයි මේ ඡන්දය කරන්නේ. එහිදී
දී අපහට අපහසු වන අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ සහය ගන්න මැතිවරණ කොමිසමෙන් අවසරය දීලා තියෙනවා. විශේෂයෙන්ම පශ්චාත් මැතිවරණ කාලය තුළ ඇත්තෙන්ම පූර්ව මැතිවරණ කාලයේ මැතිවරණ දිනේ කටයුතු කරන්නේ පොලිසියයි STF එකයි. හැබැයි හතරෙන් පස්සේ අනිද්දා ඡන්ද දිනේ අපි ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නවා. විශේෂයෙන්ම දැන් මරමස්ථාන තියෙනවා ඡන්දයට කලිනුත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අපි ආරක්ෂා කරන තැන් 540කට එහා ඒ ස්ථාන ත්‍රිවිධ හමුදාවට අපි බාර දෙනවා. ඒ වගේ ආරක්ෂාව මොකද ඒ වැදගත් ආර්ථික මරමස්ථාන වෙන්න පුළුවන් නැත්නම් රටේ වැදගත් ස්ථාන වෙන්න පුළුවන් ඒ වගේ ආරක්ෂාව ත්‍රිවිධ හමුදාවට බාර දෙනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10000කට එහා ගිය සිවිල් ආරක්ෂක භටයන් පොලිසියත් එක්ක මේ මැතිවරණයේ සර්වසාධාරණ පැවැත්වීම සඳහා දායකත්වය දෙනවා. අපි ඡන්දය හවස 4ට ඉවර වුණාම 21 වෙනිදා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් අපි ත්‍රිවිධ හමුදාවත් අපි ලංකාවේ සෑම ප්‍රදේශයකම භූමියේ ආවරණය ලබා ගන්නවා. මොකද කිසිම පශ්චාත් ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. පාවිච්චි කරපු ඡන්දය ගණන් කරන්න දීලා ඡන්ද ප්‍රතිඵල දක්වා ඒ ආරක්ෂාව දිගටම අපි පවත්වාගෙන යන්න ඕනේ. ඡන්ද ප්‍රතිඵලය හරියට එළියට එනවා. ඒ කියන්නේ දැන් ඡන්දදායකයා හිතන්නේ ඡන්ද පොල්ට ගිහින් ඡන්දය දුන්නා. දැන් මේ හොර ඡන්ද දැම්මද? ඡන්දය වෙනස් කරයිද? ප්‍රතිඵල වෙනස් කරයිද? ඇත්තෙන්ම මෙතන මේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සාක්ෂි දරන ඇති එහෙම දෙයක් කරන්න බෑ. විනිවිද භාවයකින් කරන්නේ. ඒ නිසා මාජනතාවට කියන්න ඕනේ හොර ඡන්ද දැම්ම නැත්නම් ඡන්දය වෙනස් කරා කියන එක ප්‍රායෝගිකව වෙන්න බෑ. දෙම පොලිස් නිලධාරීන්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද අපි අවදියෙන් ඉන්නේ. අපි ඡන්ද පෙට්ටියටවත් මහජනයාගේ ඡන්දයටවත් අත තියන්න දෙන්නේ නැහැ.